බොහෝ වෙලාවට මේ දියවන්නාවෙන් වටවෙච්ච පාර්ලිමේන්තු දූපතේ ඉන්න දූපත් වාසීන්ට තේරුම් ගන්න බැරි වෙනවා දූපතෙන් එළියේ මිනිසුන්ගේ හඬ. උන් ඉල්ලා හිටියේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. මිනිසුන් වෙනුවෙන් එකතු වෙන්න කියලා. අන්නේ ඒ එකතුවයි මෙතෙන්ට වෙලා තියෙන්නේ. බලලෝභීව නෙමෙයි. මං කෘතවේදී වෙනවා විපක්ෂ නායකතුමා ඊයේ දවසේ වෙනකම්ම පක්ෂයක් විදියට තීන්දුව අරගෙන තිබුණා. එතුමත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. එතුමා විශාල කැපකිරීමක් කරා. ඒක කෘතවේදීත්වයේ කැපකිරීමක්. දැන් මෙතනින් අපි ඊට පස්සේ මොකද අපේ රටින් ඉන්නන්නේ? පාර්ලිමේන්තුවේ මේ ලබා දුන් පරමාදර්ශය. ජාතීන් විතර බෙදෙන්නේ නැතුව, පක්ෂ විතර බෙදෙන්නේ නැතුව, වෙන වෙන නිකායන් වලට ගොනු වෙන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඇතුළේ මේ දීපු පරමාදර්ශය රටේ පරමාදර්ශය බවට පත් කරගන්න. එහෙම නැතුව එක පක්ෂයකට, එක නායකයෙකුට මේ අර්බුදයෙන් කටගොඩ නගන්න බෑ. අන්නේ යථාර්ථයට අපි ඉසලන්නේ. අපි අද අදිස්ත්‍රාණ කරගමු රටක් විදියට අපි ශ්‍රී ලාංකිකයන්. නව ශ්‍රී ලාංකීය ජාතිය විදියට මේ විශ්වයේ වැදගත්ම දියුණු නූතන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගන්න මේ අර්බුදවලින් මිනිසුන්ගේ මේ ප්‍රශ්නවලින් මිනිසුන් මුදවගෙන කටයුතු කරන්න ඕනේ කියලා කියන අදිස්ත්‍රාණය අද දවසේ ඇති කරගමුයි කියලා මම යෝජනා කරන්න කැමතියි. අද නාමෝජන පත්‍ර ලබා දීපුවාට අපි ආරාධනා කරනවා අපි එක කණ්ඩායමක් විදියට මේ මිනිසුන්ගේ හැඟීම් තේරුම් අරගෙන මේ සම්මුතියේ දිනය යථාවත් කරමු කියලා කියන ඉල්ලීම මම නැවත තාක් කරන්න කැමතියි. මේ කැපකිරීම අපි කරේ පොදු ජනයා වෙනුවෙන්. පෞද්ගලික දේශපාලන ජයග්‍රහණ රටේ ජයග්‍රහණ බවට පත්වී ජනතාව බලාපොරොත්තු වෙන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ 19 වෙනි සංශෝධනය ප්‍රමුඛ යහපත් රාජ්‍ය පාලනය වෙනමම රාජ්‍ය සභාවක් ස්ථාපනය කරමින් මෙතෙක් කල තීන්දුව තීරණ ගැනීමේ හුදකලා වූ සංස්කෘතියෙන් බැහැර සහභාගීත්ව සම්මුතිවාදී සංස්කෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා අපි සියලු දෙනාම අත්වල් බැඳගනිමු. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ අතිමහත් බහුතරය අද අපත් සමග එකතු වෙලා තිබෙනවා මේ නැවුම් නිර්මාණශීලී අලුත් ගමනට එකතු වෙනවා. මේ ගමනේ ඒකායන අරමුණ රට ශක්තිමත් කොට රට ආරක්ෂා කොට පොදු ජනයා ජීවත් කරවි. ගඩොලින් ගඩොල වැලි කැටෙන් වැලි රට ගොඩනැගීමේ ඒ ප්‍රශස්ත සැලැස්ම උපසතුව තිබෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමේ කුසලතාවෙන් හෙබි ප්‍රබුද්ධ කණ්ඩායම अभियोगात्मक गमन पेरटया।